අනුරාධපුර ශ්‍රීමා බෝධියට බටහිර දෙසින්ද මිරිසවැටිය චෛත්‍යයට නැගෙනහිර දෙසින්ද පිහිට ඇති සුනහත පොකුණ දේවානම් පියතිස්ස මහරජුන් විසින් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද්දක්. මහාවංශයේ සඳහන් වන පරිද්දට ක්‍රිස්තුපූර්ව 247 දී අනුරාධපුර රාජධානී රාජ්‍යත්වයට පත් දෙවන පෑතිස් මහරජුන් විසින් මෙම සුනහත පොකුණ ත්‍රිත්වය කරවූයේ ඊට යාබද සුනහත නම් පිරිවෙනට සමගාමීවයි. මෙහි පළමු පොකුණ රහතන් වහන්සේගේ පානීය ජලය සඳහාත්, දෙවන පොකුණ ස්නානය පිණිසත්, තුන්වැන්න සිවුරු හා වස්ත්‍ර සේදීම වෙනුවෙන්ද උපයෝගී කරගත්තා. පොකුණුවලින් පිටතට ගලා ගිය ජලය කෙත්වතු කරා ගෙන ගිය බැව් අදටත් අපට නිරීක්ෂණය කළ හැකියි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.